ගෙදර බුදු පහන් තබා අවසානයේ මලගිය අය සඳහා පින්දීම සුදුසුද යන්න පහදා දෙන්නේ මේකත් ඒ පොතේ හොඳට විග්‍රහ කරලා තියෙනවා. සංගවණ බුදුබව කලින් ඉඳන් කියන පොතේ සම්පූර්ණ මේ බුදු පහන් පින්දීම ප්‍රේතින්ද පින්දීම මලගිය ඥාතින්ද පින්දීම සුදුසු වෙන්නේ කොහොමද සුදුසු වෙන්නේ කොහොමද හේතුව කියලා සෑහෙන විග්‍රහයක් විස්තර වෙලා තියෙනවා. ඒ අනුව තේරුම් ගන්න පුළුවන්. අපි විසින් කරන හැටිත් විශේෂයෙන් බෞද්ධයේ ගුණා කරානාන් වාරේ වැඩකටයුතු කරන කෙනෙක් නොවෙන්න ඕන. බෞද්ධයාගේ ස්වභාවයේ මේත්තේ ප්‍රඥාව මුල් කරගෙන ප්‍රඥාවෙන් දහම් විමසලා තමා අර්ථයේ තේරුම් ගන්න කටයුතු කරන්න බැහැ. ඒක ගන්න අනුන්ගේ වහලයි. අනුන් කියනවා කරන කෙනෙක් විනා තවන් තේරුම් ගන්න කරන කෙනෙක් නෙමෙයි. නමුත් ආර්ය ධර්මයේ තුල තියෙන බෞද්ධයාගේ නිවීමේ විශේෂත්වය මොකද්ද? ඒ ක්‍රමයේ අත්‍යවශ්‍යයි. තමා තේරුම් ගන්න බලන්න ඕනේ. ඒක තමයි දහම් අවබෝධයක් කියන්නේ. ඒ දහම් ආවුලේ තමා තේරුම් නැත්නම් ඉන්නේ ඵලයක් ලබන්නේ නැහැ. එනම් මේ හැම ක්‍රියාවක්ම කරනකොට ඇයි මම මේ જાතිය ක්‍රියාවක් කරන්නේ? මේකෙන් ගොඩ නැගෙන කෙවත් දෙයක්ද? මොන අදහසකින්ද මම මේ පහන දියන්නේ? මෙන්න මේක තෝරා ගන්නවා. දැන් මුවදෙනේ පාතිය නැවුව කවුරුහරි මේ මෙන්න පිළිද කියනවා. ඔය ගෙවල් වල වමනුෂ කරදර, බෝධ කරදර ඔක්කොම අලු කාය පාන මලක් පාන අපෝජා කරලා බලන්න මෙතන පානක් පාන තියා බලන්න උදුන්ත මේ අපේ ධර්මයන් විතරම ඔබ කියලා. කොහෙදී මුතර මලකෙරේ දෝෂ නැතිව බලාලා එකෙක්ව බෙදර අදුගන්න බුදුන් වහන්සේ පතුක නෙමුමින් නරෝ. දැන් මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඉතින් ඇත්ත නේ අපේ ගෙදර බුදුන් වහන්සේ තියන්න ඒක තමයි මලයාකාගේ දෝෂ තියෙන්නේ මලකෙරේ දෝෂ තියෙන්නේ. අපිත් ඒක වහන්සේ. දැන් මුගෙර මේ වාදියට පටන් ගත්ත හේතුව මුල් කරා බුදුන් වහන්සේ මේකේ තියෙන ගුණයක් මුල් කරගෙන පහන් දීපද ගුණ පහයිද එහෙම නැත්නම් මලබෙරිතයන් බෙරෙන්න බුදුරණාහි පහන් දීපද දැන් මලබෙරිතයන් තියෙන වර්ණයේ දහසෙට පුළුවන් කියලා කවුරු හරි කිව්ව නිසානේ මේක ඔක කියන කවුරු හරි කිව්වා අනේ වන්ද මා බුදුහාමුදුරට කියලා මම පහන් තිබ්බ කාලයක් අපේ කියදේ මලබෙරිතේ ඉස්සියක් තිබේ බැරි වුණා කරමු ඔයලාදී කාටවත් කියන්නේ වන්නාම එහෙම එකක් කරා බෞද්ධින් වයින්නානේ එහෙම කිව්වොත් මම අර ආයේ බාවගේ රුපියල් අතිලා පහන් කියන පටන් ගත්තා පටන් කාලේ ඉවරෝ දැන් මොකක් කරලා ගියද ඇයි හැබැයි ඒක පුළුවන් නේ කරන්නේ. හිමීදී රොබුතරුගේ පැත්තකින් තියලා සායිවාගේ බේර මාතියට පටන් ගන්නවා. දැන් මෙච්චර කාලා පාවා තියා තියෙන මොකද? බුදුගාණහතේ ගුණේ. ඒ ගුණ උපහාරයට කරලා තියෙන්නේ. දැන් මේ අපි මේ පහන් තියනවා, මේ මොනවහරි කරනවා, දුවන්තුන් අල්ලනවා, මේ පෙරල වැඩවලදී ඔක්කොම ගන්නේ ඔය ටික නේද? ඕක නැතුව කලාතුරකින් කෙනෙක් ජංගිති උතුම් ගුණයක් දැකලා ගුණ උපහාරයක් වශයෙන් බුදුන් වහන්සේ තියනවා නම් හොත් සුළුරංගුනේ කෙනෙක් ගෞරවයක් උපස්ථානයක් කරනවා නම් ඒ කී දෙනාගේ කී දෙනා නැ බෞද්ධයෙක් නම් ඔය දිහා කරන්නේ තමන්ට ලැබෙන ලාභය අරගෙන නෙමෙයි මෙවඳු උත්තම ගුණයක් ඇති උන්වහන්සේගේ ගුණගරුත්වයෙන් මම නිතර උන්වහන්සේ සිහි කරනවා මත් ලැබුණ එකම ලාභයෙන් විමුක්තිදායක උතුම් ගුණේ උතුම් ධර්මයේ ඒ ධර්මයේ උන්වහන්සේ ලෝකෙ පහළ වෙච්ච ඉඳලා බිහි වුණා ඒ නිසා මම උන්වහන්සේට මහා ආශීර්වාද ගරුත්වයෙන් මම මේ ගරු පහරින් කරනවා ප්‍රධාන පරමාර්ථය මොකද්ද මේ උත්තරීතර විමුක්ති ධර්මයේ මම දැක්කා ඒ වගේ දැනගෙන ඒ වගේ දුන්න උත්තරයන් හන්දියටම මේ කරු කරා මලු මරණේ වෙන්නේ දැන් මම වාසියක් එහෙම එක වෙන්නේ ලෙඩෙම් වෙන්නේ එහෙම එක අපේ ලෙඩ උත් වෙච්චා මැරෙන කයි මැරෙනවා මම හිතාර මෙද කරලා ඉවර මේ පහක් කියන්නේ මේ උතුම් විමුක්ති ධර්මයේ කියන උත්තරයට කරන උපහාරයයි අන්න යාර මහා පුණ්‍ය ගංගා සුදල ගංගා වැඩි බුදුගුණ සීකන මාත්‍රය පා මෙන්න ආර්යයන්ට පුණ්‍ය ගංගා සුදල ගංගා වැඩි වෙන්න හේතු ඥාන සම්පවිත සෝමනස රාගතෝ හේතු සහගත නැතුව උපහාරයන් දෘෝපහාරය කළා. ගරුකලෝත්‍ය දුරාන්ද ගරුකලා පිටිය දුරාන්ද පිටුවා මේ කියන්නා වූ දත පුණ්‍ය ක්‍රියාවන්ටයි දිය කළා. මෙන්න මේ ස පුණ්‍ය ගංගා කුසල ගංගා ලැබෙන පටන් ගන්නවා. ඒ වගේ අදහස් දැනගන්න බෞද්ධයා කරනා වූ යහපත් වැඩක. මෙන්න මෙහෙම එකක් කළා අනුභවයන් කළොත් මොකද වෙන්නේ? සාගේ අනුභවයන් කළෙත් නෑ, ද්වේෂයේ මොහේ අනුභවයන් කළෙත් නෑ. විතරාගී විතරෝහි විතමෝහි ගුණයන් හි කියලා හිතන් එවදු ගුණ මානසිකත්වයක් උත්නගාමි. අන්නේ ඇති කරගත් චිත්ත ප්‍රහාදී සුසල ශක්තිය පුණ්‍ය ශක්තිය මේ ඥාති වේදාදීන්ට පනෝදාන් කරනවා කියලා කළොත් ඔහුගේ මානසිකත්වය හැදගෙන්නේ විතරාගී විතරෝහි විතමෝහි ගුණේ තමයි. ඔහු යපි කියන ඉපදෙලා හිටියන ඉතිලා තියෙන වේද ලෝකෙ මොකද්ද? ලෝභ දේශ මොහයන් තමයි. දැන් ඔහුට ලැබුණේ මොකද්ද? විතරාගී විතරෝහි විතමෝහි මහා පුණ්‍ය මහිමයක් අනුමෝදනාවේ ලැබුණා. දැන් ඔහු ආත්මය වෙනස් වෙලා යනවා. ඔහු විමුක්තියක් ලබා ගන්නවා නැත්නම් විමුක්තිය ලබන මාර්ගය බැරිලා සුගතියේ හරි උපතියක් ලබනවා. අන්න යහපතක් වෙනවා ආවුන් කියලා.
දැන් අපිට උරගම තියෙන මොකද පරමාර්ථය අමංසය බලන්න පරමාර්ථය නම් තියාගන්න අපි කොල්ලා තියෙන වැඩ පිළිල මොකද්ද පරමාර්ථය මොන පරමාර්ථය කියලා තියෙන්නේ මට කරදර කරන එක මෙතනින් පන්නා ගන්න දැන් ඕක අරන් හොයලා කරපන් ඌම කතාල හොයලා කියලා තියෙන්නේ මට කරදර කරන එක මෙතනින් පන්නා ගන්න જાතියි දැන් මොකද කරන්නේ අනුබදල ශක්තියද බිනුද මට කරදර කරන එක ඉන්න තැනින් පන්නා ගන්න මට ඒක මම නැත් කරන් හොයලා දැන් මං කොහෙද ඉන්නේ මේකේද දැන් මට කරදර නිකෝ මේ ඉන්නේ උටි දැන් මට බලේ ලැබෙන්නේ මොකද උන්ටි ගමන් නගා දැන් බල ලැබිලා මට දැන් අර උමන ගන්න වැඩ කරන දැන් මොකද කියන්නේ ගෙදර පාන් තියන්න එපා ගෙදර මැරිච්චාය පින් දෙන්න එපා කියලා කියන අරද මේක හේතුව දැක්කේ නැහැ මෙන්න මෙවන් මේ ලෝක සත්‍ය ලෞකිකව ලාභ කීවි ප්‍රහන්සා අපේක්ෂා තියාගෙන ඒවා ඉටු කරගන්න බලාපොරොත්තු වෙන බුදුන් තහරි පාඩම් ගමක් නැහැ මොන හරි අපස්සාර සත්කාල ආදිය කරලා ඒ කරපහම ඌට මතුවෙන්නේ ඒ જાතිය එකක් නිසා හේතුඵලයක් නිසා වෙන එකක් නෙමෙයි ඔබ බිම්පවසෙන් තෝරන්නේ તો තෝරන්න ඕනේ හේතු බලවත් අන්න ඒතර හොඳට පැහැදිලිව තේරෙන්නේ හේතුව යම් හේත ඵලයේ ඊතන කුලා එහෙනම් අපි යම් කෙනෙක් ආදි ධර්මයේ තේරුම් අරන් බුදුන් කෙරෙහි ප්‍රහාදී දහම් කෙරෙහි ප්‍රහාදී සමුන් කෙරෙහි ප්‍රහාදී ඇති කරගෙන ඒ චිත්ත ප්‍රහාදීන් යන හිත හිතවිල්ලක් ඇද්ද කියන කතාවක් ඇද්ද කරන ක්‍රියාවක් ඇද්ද ඒ දුරින් නැගින පුණ්‍ය ගංගා කුසල ගංගා ඒක කොයි පැත්තට නැඹුරු වෙන්නේ වීත රාගී වීත දෝෂී වීත මොහි ගුණ පැත්ත එනිසා ඒකේ මොකද වෙන්නේ ප්‍රතිඵලයේ යම් ලෝභ දේශ මොහ සහගත පාප ධර්මයන් නිසා දුගතියේ හිටියන යම් සත්ත්වේ ඔහුට අනුහිතන සත්‍යකලොත් ඒ පුණ්‍යානුභවදා සිද්ධ කරොත් ඔහුට ඒ අදහස වෙනස් වෙලා ගිහිල්ලා වීත රාගී වීත දෝෂී වීත මොහි ගුණ පැත්තට නැඹුරු වෙලා ආව අදහස වෙනකොට චිත්ත ප්‍රහාදී ඇති වෙනවා ඒ චිත්ත ප්‍රහාදී දරන්න බැහැ ප්‍රේතකම් ප්‍රේතකයි ජීවිත නිසා පණ ඇදලා ගන්න දෙයක් නැහැ පිටිකාම මොහොතකින් ඇයිතිය ගන්න මොහොතක් යනකොට කාය පරිවර්තන වෙනවා දේවත්වයේ පරිවර්තනය වෙනවා මෙන්න මෙහෙම වුණේ යමෘත්‍ය අයි කරගැනීමේදී යථාර්ථිය වකිද්ද අමෘත්‍ය අපන්නද මේ අකර නාගුවත් එහම ඉන්නේ දෘෂ්තිය අමෘත්‍ය අදක් මරත් ලෝකයන් අපි යහපත කරන දෙනවාම කියන අන්න එහෙම කියන අපිට ප්‍රශ්නේ නැහැ මට කවුරුවත් පන්නා දෝරෙත් නැහැ කාක කරදරයක් නැති වෙන නම් ඒකයි මම ඕනේ අන්න ඒ අදහස අරගෙන කාටක් කරදරයක් නැති වෙන කුමකටද කියන්නේ අන්න ඒ කාටින් තේරුම් අරගත්තා ඊටනෝ කටයුතු කරනකොට ඒ ප්‍රතිපලයි ලැබෙන්නේ එමයි වෙලෙන්නේ